සුබ උදෑසනක්. අපේ සෝදානමෙන් අද ජාතික පුවත්පත් මොනවද කියන්නේ කියලා කතාබහ කරන්න තීරණාත්මක කාරණා කීපයක් පිළිබඳව අද පත්තර විස්තරයෙන් අවධානය යොමු කරන්න සූදානම්. ඔක්කොටම කලින් අද දවස දිනය මතක් කරගන්න. අද අගෝස්තු මාසයේ 11 වෙනිදා ඉරිදා දවසක්. දැන් මේ කතා පුවත කතාබහට ලක් වෙනකොට අපිට පොහොට්ටුව අමතක කරන්න බෑ. 11 පොහොට්ටුවට තීරණාත්මකයි. ඔව් අද එතනින් පටන් ගන්න හදන්නේ. මොකද ඉරිදා ලංකාද්වීප පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨය අද සවස් යාමයේ පිළිබඳවයි. ගෝඨාභය අද පොහොට්ටු වේදිකාවේ අජන්ත කුමාරාගල කඩලිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රථම වරට අද දිනේදී දේශපාලන වේදිකාවට ගොඩවීමට නියමිතයි. ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ ප්‍රථම සම්මේලනයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අද පස්වරු 3ට පැවැත්වෙන අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද එම සම්මේලනයට සහභාගී වෙනවා. පොජ්ජන පෙරමුණේ නායකත්වයට මහින්ද රාජපක්ෂ එහිදී පත්කර ගැනීම අතර ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බව මහින්ද රාජපක්ෂ විසින් එහිදී ප්‍රකාශයට පත් කරනු ඇත. අනතුරුව ගෝඨාභය රාජපක්ෂ පොජ්ජන පෙරමුණේ සම්මේලනය ඇමතීමටද නියමිතයි. නිශ්චිත ලෙස අද සවස් යාමයට පෙර ආතුව පත්තර වාර්තා කරනවා කතාව ගෝඨාභය අද පොහොට්ටු වේදිකාවේ කියලා. එයා අද පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨය. ඊට පස්සේ කතාබහ මෙහෙමයි. මෛත්‍රී මහින්ද තවත් තීරණාත්මක සාකච්ඡාවක් මේ සතියේ අජන්ත කුමාරාගලකඩ ලියන. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර තවත් තීරණාත්මක හමුවක් මේ සතියේදී පැවැත්වෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කිරීමක් කරනවා. ඒකේ වැඩිමනත් දෙයක් අපි දේශීය පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයෙන් තවදුරටත් දැන කියා ගමු. මහින්ද මෛත්‍රී නිතරංග ගිවිසුමකට සාකච්ඡා දේශපාලන වාර්තාකරුලිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තුන්වැනි අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරඟ නොකිරීමටත් එම පක්ෂයේ සහාය ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණට ලබා දීමටත් මහින්ද රාජපක්ෂ සමග එකඟත්වයකට පැමිණීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කිරීමක් කරනවා. මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන අතර පැවති ප්‍රථම හමුවේදී මේ ගැන මූලික එකඟතාවයක් ඇති කරගෙන තිබෙනවා. මේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීන් පොහොට්ටුවට එක් වූ පසු ඔවුන්ගේ දිස්ත්‍රික් නියෝජනයන් ආරක්ෂා කර දෙන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා. ඊට මහින්ද රාජපක්ෂ එකඟත්වයේ පළ කර තිබෙනවා. දෙපක්ෂය අතර කෙරෙන සාකච්ඡා ඉදිරියට ගෙන යාමටත් ජනාධිපතිවරයාට තමන්ගේ ආණ්ඩුව කිම්වන ස්ථානය ගැන එම සාකච්ඡාවේ තීරණයක් ගැනීමටත් එකඟ වී ඇතැයි සඳහන් වෙනවා. ජනාධිපතිවරයා තමන්ගේ කාම්බෝජ සංචාරයේ නිමවා පැමිණි පසු ගෝඨාභය රාජපක්ෂ වෙනම මුණගැසීමට නියමිතයි. ඒ කෙසේ වෙතත් දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින මහින්ද සමරසිංහ, මොහන්ලාල් ග්‍රේරු, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්වන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා. ආරංචි මාර්ග කියනවා කියලා කියපු නම් ටිකක් කියුවේ ඒ හින්දායි කියුවේ ඒ නම් වලට තමන්ගේ පිළිතුරු ප්‍රතිචාරයම සඳහා ලබා දීමට තියෙන ඉඩ ප්‍රස්තාව ඉතිරි කරලා ඒකට අවස්ථාව තිබෙමින් තමයි මේ පිළිබඳව තොරතුරු වාර්තා කළේ. ඔය වගේ නම් කීපයක්ම කියවෙනවා. එයාලා තමයි ඒකට ප්‍රතිචාර දක්වන්නට ඕනේ. නිශ්චිත ලෙසම දායස්තරි ජයසේකරගෙන් අහපු වෙලාවේ නිශ්චිත වශයෙන්ම ඔවුන් සඳහන් කළේ කිසිලෙසකින්වත් එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවක් පෞගිය සලකුණ දේශපාලන සංවාදයේදී ඇයි සැකද කියලාත් ඔහු ඇහුවා. ඒ පිළිබඳව නිශ්චිත උත්තරයක් දීලා මේ අතරේ ඊළඟට දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාගේ නම අර ආරංචි මාර්ග කියනවා කියලා කියුණා. ඔහු ඉන්නවා පත්තරේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහාය නැතුව කාටවත් ජනපති වෙන්න බෑ. දුමින්ද දිසානායක කියන්නේ ගායන් ගාල්ල ගේලියන්. එළඹෙන ජනාධිපතිවරණය සඳහා ප්‍රබල අපේක්ෂකයන් ඉදිරිපත් වුවත් රටේ ඊළඟ ජනාධිපතිවරයා පත්වී හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහායෙන් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සඳහන් කිරීමක් කරනවා. ඔහුගේ අර එක්සත් ජාතික පක්ෂයත් සමග තියෙනවායි කියන ගනුදෙනුව පිළිබඳව පළවන වාර්තාවලට ඔහුගේ ප්‍රතිචාරය අපි අපේක්ෂා වෙන්නෙමු. දායසිරි ජයසේකරසේ, මහින්ද අමරවීරසේ, දුමින්ද දිසානායකත් නිශ්චිතව කියයිද UNP-ට එක් නොවන බවක්. අපි ඒ පිළිබඳව බලාපොරොත්තු වෙන්නෙමු. ඊළඟට පොහොට්ටුවේ සමුළුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ුත් 10ක් ඇති අරුණ බෝගාවත්තලියන්. ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ අද පැවැත්වෙන පක්ෂ සම්මේලනයේට තමන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 10කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස්.බී. දිසානායක දිවයින ඉරිදා සංග්‍රහයට කියනවා. ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ විසින් නම් කරනු ලබන ඉදිරි ජනාධිපති අපේක්ෂකයාට සහයෝගය ලබා දීමේ අරමුණ ඇතිව මෙම පිරිස සම්මේලනයට සහභාගී වනත් බවත් ඒ සඳහා සියලු දෙනාට නිල ආරාධනා ලැබී ඇති බවත් එස්.බී. කියනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, සරත් අමුණුගම, දුනේෂ් ගංකන්ද ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත බවයි ඔහු කියා සිටින්නේ. ඊයේත් පත්තරයක මේ නම් ටික මෙලෙසම තිබුණා. කොහොමත් එස්.බී. සහ ඩිලාන් මේ පැත්ත කකුල තියන් ඉන්න බව පහුගිය වකවානුව පුරාවටම පෙන්눔 කරපු කතාවක්. මේ අතරේ අද මව්බිම් පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය ඔබට කියන්නේ ඒ සමගින් අපි පොට්ටුවෙන් එක්සත් ජාතික පක්ෂයට හැරෙනවා. මේ හැරවුම් ලක්ෂය, බෙදුම් ලක්ෂය ගැන කතා කරන්න, බෙදුම් රේඛාව ගැන කතා කරන්න හැරවුම් ලක්ෂයට ආවේ. හැරවුම් ලක්ෂය කියලා කිව්වේ පොට්ටුවෙන් එක්සත් ජාතික පක්ෂයට යාම පමණයි. හොඳේ, අද මව්බිම ප්‍රධාන ශීර්ෂ පාඨය එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගෙන් රනිල්ගේ නිෂේධ බලයට අභියෝගයක්, දෙනගම ධම්මික රණවීර ලියන. එවගේම තවත් ශීර්ෂ පාඨ කීපයක් දානවා. හිස් චෙක් කොලයකට අපි අත්සන් කරන්නේ මුස්ලිම් කොංග්‍රසයේ කියනවා. දිනන අපේක්ෂකයෝ නොදැම්මොත් තීරණයක් ගන්නවා. මනෝ ගණේෂන් කියනවා. ටිකක් දිගයි වාර්තාව, කරන්න දෙයක් නැහැ. ඔබ කැමතියි දැනගන්න. ඒ හින්දා කියන්නම වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් සකස් කිරීමට යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ඇතුළු කරුණු කීපයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ සමාජික පක්ෂ අතර බරපතල මත ගැටුම් රැසක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ගිවිසුම් අත්සන් කිරීමට පෙර එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා නම් කළ යුතු බවට එම පෙරමුණේ සමාජික පක්ෂ බලපෑම් කරමින් සිටිනවා. එමෙන්ම එහි එක්සත් ජාතික පක්ෂයට හිමි විය යුතු තීරක බලය පක්ෂ නායකයාට පමණක් සීමා නොවි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ටද එම අවස්ථාව හිමි යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ තුලින්ම විරෝධතා මතුවී තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෙක් ඉරිදා මව්බිමට කියන්නේ යෝජිත සන්ධානය තුළ තීරණාත්මක තීන්දුව ගැනීමේදී පුද්ගල කේන්ද්‍රීය බලයක් තුළින් පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය බරපතල අනතුරකට ලක්වී හැකි බව එජාපය තුළ දැඩිව කතාබහට ලක්වී ඇති බවයි. දැන් මුස්ලිම් කොංග්‍රසයේ සහ මනෝගේ කණ්ඩායම කියන කතාව කියන්නට කලින් දැන් මෙතන සඳහන් කිරීමක් කරනවා. එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායමුත් පළමුවෙන්ම අපේක්ෂකයා කවුද කියලා කියන්න කියලා කියනවා කියලා. ඒකට එක්සත් ජාතික පක්ෂය ඇතුළේනොත් බහුතරයක් ඉන්නේ සජිත්ගේ කණ්ඩායම වැඩියෙන් ඉන්නේ කවුද අපේක්ෂකයා කියලා නම් කරන්න කියලා. හැබැයි රනිල්ගේ පාර්ශ්වයේ කියන්නේ සන්ධානයේ පළමුවෙන් පැමිණීමේ අවශ්‍යතාවක්. එතකොට සන්ධානයේ පළමුවෙන් ගෙනීමට කාටද අවශ්‍යතාවය තියෙන්නේ? එක්සත් ජාතික පෙරමුණේ අනිත් මුස්ලිම් කොංග්‍රසයේ ඇතුළු පාර්ශවයනුත් ඉල්ලනවා නම් අපේක්ෂකයා මුලින්ම නම් කරන්න, ඒක බලලා තමයි තීන්දුව ගන්න වෙන්නේ කියලා. කාටද අපේක්ෂකයා නම් නොකර සන්දානගත වීමේ අවශ්‍යතාව තියෙන්නේ? එතකොට ඒ ත්‍රිවිල් කණ්ඩායම් වලටද නිකන් අහන්නේ. හොඳේ, එක්සත් ජාතික පෙරමුණේ පාර්ශව කීපයක් ඉන්නවානේ. අන්න ඒ පාර්ශව ගැන මං ඇහුවේ. මේ අතර එක්සත් ජාතික පෙරමුණේ සමාජික පක්ෂ රැසක්ම නව සන්ධානයේ පිහිටුවීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට පෙර එජාපයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා නම් කළ යුතු බව දැඩිව අවධාරණය කරනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අවධාරණය කළේ තම පක්ෂයේ ඕනෑම සන්ධානයක් වෙනුවෙන් එකඟතාවයේ පළ කරනු ලබන්නේ ඉදිරිපත් කරනු ලබන ජනාධිපති අපේක්ෂකයා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සැලකිල්ලට ගැනීමෙන් පසු බවයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මහලේකම් නිසාම් කාර්යප්පර් මව්බිමට කියන්නේ මුදල් ප්‍රමාණය සඳහන් නොකළ බ්ලැන්ක් චෙක් එක් පතකට අත්සන් කළ නොහැකි බවයි. එහෙමයි ඔහු කියලා තියෙන්නේ. එමෙන්ම විරුද්ධ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න ගැනත් ඔහුගේ ප්‍රතිපත්ති ගැනත් සලකා බලා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් සහය දෙන්නේ කාටද යන්න තීරණය කරන බවද නිසාම් කාර්යප්පර් වැඩිදුරටත් කියලා තියෙනවා. පහුගිය දවස්වල ඔවුන් කිව්වා තීරණාත්මක තීන්දුවක් ගන්නවා කියලා. ඒකත් මට මතක් වුණා මේ කතාව කිව්වම. දෙබල ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගණේෂන් මව්බිමට කියන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ සිය පක්ෂයට සෑහීමකට පත්වීමට නොහැකි වුවහොත් යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ඉවත් වන බවයි. ඒ කියන්නේ අපේක්ෂකයා වුණ කියලයි වැඩිම පිරිසක් සඳහන් කරලා තියෙන්නේ. දැන් එනවා අපි රවි ළඟට. එජාප ජනාධිපති අපේක්ෂකයා සන්ධානගත වීමෙන් පසුයි. ප්‍රසාද් මංජුලියන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නම් කරනු ලබන්නේ අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සන්ධානගත වීමෙන් පසුව බව අමාත්‍ය රවි කරුණානායක ඉරිදා මව්බිමට සඳහන් කරනවා. අගෝස්තු මාසයේ අවසානයේ යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටවන බවත් ඊන අනතුරුව එක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂ නායකයන් ඇතුළු සියලු දෙනාගේ කැමැත්ත දිනාගෙන ජයග්‍රහණය කරන ජනාධිපති අපේක්ෂකයා නම් කරන බවත් රවි කරුණානායක සඳහන් කරනවා. ඔන්න බෙදුම් රේඛාව කණ්ඩායමක් බරපතල ලෙස කියනවා අපේක්ෂකයා ඉස්සෙල්ලා නම් කරන්න කියලා. රවි ඇතුළු රනිල්ගේ පාර්ශවයේ කීප දෙනෙක් කියනවා සන්දානගත වීම පළමුවෙන්ම සිදු කළ යුතු බවක්. ඔන්න ඔතනයි බෙදුම් රේඛාව තියෙන්නේ. එතකොට මේ රේඛාවෙන් පාර්ශව දෙකෙන් කාගේ මතේ ජයගනීද? අපි මේ පිළිබඳ අවධානයෙන් යමු. ඒ අතරේ සජිත් තිල්ලා රටපුරා ජන රැලි දේශපාලන වාර්තාකරු දේශයට ලියයි. එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන බව රනිල් සජිත් සාකච්ඡාවේදී අගමැතිවරයා සජිත් ප්‍රේමදාසට දන්වා තිබෙනවා කියලා දාලා තේනවා. ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන බවක් ඉන් අනතුරුව රැස් වූ සජිත් හිතවාදී මැති ඇමතීන් සජිත්ට අපේක්ෂකත්වය ඉල්ලා ජන රැලි මාලාවක් පැවැත්වීමට තීන්දුව කර තිබෙනවා. අර දෙන්න හම් වෙච්ච වෙලාවේ දෙන්නම සූදානම් කියලා තිබුණානේ ජනාධිපතිවරණයට. ඊට පස්සේ සජිත් එක ගිහලා කිව්වට පස්සේ සජිත් කණ්ඩායමේ අය සජිත්තු පිළිගන්න වෙනම රැලි මාලාවක් සංවිධානය කරන්න සූදානම් වෙලා ඉන්නවලු. ඒ අතරේ රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන නම් කියන්නේ රනිල් හරි වෙලාවට හරි තීරණය ගනීවි. හසිත අංජනලියයි. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එකට කැඳවා තීරණයක් ගැනීම ගැටලුවක් නොමැති බව නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන දේශයට කියනවා. අරේ සන්දානයේද මුලින් අපේක්ෂකයාද කියලා හිතා ගන්න බැරුව හුටප්පරයකේ ඉන්නේ. දැඩි වෙදුම් රේඛාවක් අටගෙන තියෙනවා. මෙයා කියනවා මේ අපේක්ෂකයා තෝරා ගැනීම ගැටලුවක් වෙන්නේ නැහැ කියලා. කොහොමද තමන් තමන්ගේ හිත හදා ගන්න කියන කාරණා නෙවෙයිද මෙව්වා. ඒ අතරේ අද දේශයේ දානවා කෘත්‍යාධිකාරියත් മന്ത്രി කණ්ඩායමත් කැඳවා තීන්දුවක් ගන්න දේශපාලන වාර්තාකරු ලියයි. ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධ සාකච්ඡාවට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා മന്ത്രി කණ්ඩායම එකට රැස් කරන්නයි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂ മന്ത്രി කණ්ඩායමක් සූදානම් වන බව වාර්තා වෙනවා. ඔබ දන්නවනේ ඊයේ පෙරේද දවස් කිහිපයකම මම පත්තරවලින් උපුටාගෙන කිව්වේ අත්සන් කරලා ලිපියක් දෙන්න සූදානම් වෙන කතා පුවත ඒක ඉරිදා පත්තරවලත් දාලා තියෙනවා. ඔබට කියන්න ලංකාදීප පත්තරේ ප්‍රධාන පිටුවේ තියෙනවා එජාප කෘත්‍යාධිකාරී හා മന്ത്രി කණ්ඩායම එකට රැස් කරන්න යෝජනාවක්. හෙට බදුල්ලේ රැළිය සජිත්ගේ සහභාගීත්වයෙන් දේශපාලන ලියුම්කරු ලියන්න. එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා පක්ෂයේ മന്ത്രി කණ්ඩායමේ හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකාබද්ධ රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් සකස් කරගෙන යන බව වාර්තා වෙනවා. එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ මැති ඇමතුරුන් පිරිසක් මුදල් අමාත්‍යාංශයේදී ඉක්ුත් බදාදා හා බ්‍රහස්පතින්දා දිනවල හමු වී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වලා තිබෙනවා. මෙම මන්ත්‍රීවරුන් පිරිස ඉල්ලා සිටින්නේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන නිසායි. ඔන්න කතා පුවත ඔන්න වෙදුම් රේඛාව. මේ ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තාවක්. දැන් සමහර අය නම් ජාතික ලැස්තිය දෙපාරක් තුන් පාරක් එල්ලිලා බැරි වෙච්චම ඒ තැන හදාගෙන මේ තැනේ කියනවලු බැසිල් රාජපක්ෂ මහත්තයාට කියලා මහා ඇමතිකමට පොරොන්දුවක් වුණා. මම දන්නේ නැහැ බැසිල් රාජපක්ෂ ඒක දන්නවදවත් කියලා. හෙට 11 වෙනිදාන් නගිනවලු. එයා නැගපු නැති තැනක් නැහැ. චන්දිකා මැඩම් ඉදි එතන, මහින්ද මහත්තයා ඉදි එතන, මෛත්‍රීපාල මහත්තයා ඉදි පහුගේ කාලෙ මෙතන දැන් නගින. අපි එහෙම නැහැ. අපි දෙන්න හදිස්සි වෙන්නේ. විශේෂයෙන්ම මං හදිස්සි වුණත් මේ පේන්න දින්න විදිය. වචනයක් එළියට ගන්න බෑ. මොන මතයේ ඉන්නවද මොන තීන්දුවේ ඉන්නවද කියලා කාටවත් කියන්නත් බෑ. මේ රටට ශක්තිමත් නායකයෙක් අවශ්‍යයි. නායකයාගේ නම කියනකොට හිටගන්න නායකයෙක් අවශ්‍යයි. මොකද එහෙම නැතුව මේ රට හදන්න බෑ. එවැනි ශක්තිමත් නායකත්වයක් ගොඩනංවන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාම නම්‍යශීලීව ඒ පිළිබඳව කල්පනා කරලා ජනතාවගේ පැත්තෙන් තීන්දුවක් ගන්න බව මම ප්‍රකාශ කරන්න කැමතියි. යහපාලන එක්සත් ජාතික පක්ෂ රජයේ පරාජය කිරීම සඳහා සෑම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිය වගේම රට ආදරණ හැම කෙනාගේම වගකීමක් වෙනවා නිවැරදි තමන්ගේ කඳවුරු විතර පිය නැගීම. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසි කෙනෙකුට අවමානයක් අපහාසයක් කරලා දොස් කියලා නැහැ. සියලු දෙනාට අපිත් එක්ක එකට එකතු වෙන්න පුළුවන්. ලැජ්ජ නැතුව දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක නැවත සම්දානගත වෙන්න කියලා හදනවා. මේ 11 වෙනිදා පුළුවන් නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වේදිකාවට කැඳවන්න. එහෙම කරන්න බෑ. මේ අයට සාකච්ඡා කරලා එකඟතාවයක් තියෙනවා නම් මොන කෙහෙම්මලකට තව දුරටත් පරක්කු කරන්න. ඊයේ දවසේ සජිත් ප්‍රේමදාස ඇමතිවරයා කියනවා අනිවාර්යෙන් අපේක්ෂකයව තෝරලා තමයි සම්දානය හදන්නේ. නමුත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කියනවා සන්ධානය හදලා තමයි අපේක්ෂකයා තෝරන්නේ. දෙන්න අතර තියෙනවා ද්වන්ද සටන. අජිත් ප්‍රේමදාසර ජනාධිපති අපේක්ෂක ධූරය දෙන්නේ කොහොමද? රනිල් වික්‍රමසිංහ මහත්තයා. එහෙම දුන්නොත් හරියට වෙන්නේ කඩුව යනවා අතට සජිත් කොපුව එනවා වික්‍රමසිංහ මහත්තයා. එතකොට වෙන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම සජිත්ගේ කඩුපාරෙන් වික්‍රමසිංහ මහත්තයාට ලොකු කරදරයක් සිද්ධ වෙනවා. ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් දුරේ අත්තරි කරන්නාගුඩට සහ රොෂාන්ට සමාන දූරදීම ගැන කලකිරලා ගයන් සමරසිංහ එලියයි. මේකයි ඒ වාර්තා විතින්නේ. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිය ෆීල්ඩ් මාර්ෂල් දුරේ අත්තර දෙමීමට සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගය සඳහන් කරනවා. එම ආරංචි මාර්ගවලට අනුව ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ පසුගියදා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගුඩ සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලකට පිළිවෙලින් ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් සහ මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් යන ඉහළම තනතුරු හිමිවීමයි. ඒ සරත් ෆොන්සේකාට හිමි වූ හමුදාවේ ඉහළම තනතුරු වන ෆීල්ඩ් මාර්ෂල් තනතුරට සමානයි. එම තනතුරු දෙක ලබා දීම සම්බන්ධයෙන් තමා තුළ කලකිරීමක් ඇතැයි සරත් ෆොන්සේකා පවසා ඇති බව වාර්තා වෙනවා. ආරංචි මාර්ගයක් කියලා තියෙන. ඒ ආරංචි මාර්ගයට අනුව දිවයින දාන්නේ ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් දුරේ අත්තරේ. හේතුව අර දෙන්නට දුරදීම ගැන කලකිරිලලු. එහෙමයි පත්තරේ නම් තියෙන්නේ. හොඳයි. වෙනත් සටහන් වලට අවධානය යොමු කරන්න තියෙනවා. පිළිකා බෙහෙත් අවුල දිගටම කියලා උපාලිදි සේරම ලියන. පිළිකා රෝහලට ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධ රැසක් මේ වන විට මහරගම පිළිකා රෝහලේ නැතයි එම රෝහල් ආරංචි මාර්ගය සඳහන් කරනවා. පියයුරු, පෙනහළු, ගර්භාෂ සහ ලියුකේමියා වැනි බරපතල පිළිකා රෝග සඳහා ලබා දෙන ඖෂධ වර්ගද මේ අතර පවතින බව එම ආරංචි මාර්ගය සඳහන් කිරීමක් කරනවා. ඇතැම් ඖෂධ රුපියල් 5000ක් 10000ක් අතර මිලක් වන බවත්, එවැනි ඖෂධ ලබා දිය යුතු රෝගීන් රැසක් සති කිහිපයක් තිස්සේ ඖෂධ නොමැතිව දැඩි දුෂ්කරතා මැද දිවිගෙවන බවත් එම ආරංචි මාර්ගය සඳහන් කිරීමක් කරනවා. සෞඛ්‍ය බලධාරීනි මොනවද ඔබ කරන්නේ? මෙන්න ඔබට මතක හිටින්න මතක් වෙන්න කතා පුවතක් පිළිකා බෙහෙත් අවුල දිගටම එහෙම දාන්නේ. එතකොට පෞද්ගලික ඖෂධ සැපයුම්කරුවන් මගින් ලබා ගන්නා මෙම ඖෂධ හිඟයට ප්‍රධාන හේතුව වී ඇත්තේ එම සමාගම් මගින් මෙතෙක් සපයා ඇති මෙම ඖෂධ සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ගෙවිය යුතු රුපියල් කෝටි 300කට අධික මුදල් ප්‍රමාණය ගෙවීම පැහැර තිබීම බවද පිළිකා රෝහලේ ආරංචි මාර්ගය වැඩිදුරටත් සඳහන් කරනවා කියලා. නින්දෙන් අවදිවන්න කියලා නිදාගෙන ඉන්නවා නම් ඒ ඉන්න බලධාරීන්ට මතක් කිරීමක් කරනවා. අරවා මෙව්වා ඒ හුටපට මේ හුටපට වලට කලින් මේ සෞඛ්‍ය කතන්දර ටික ඒ බලධාරීන් බලලා ඉන්න. ඊළඟට කුණු ගැන කතාව පහුගිය දවස් කීපෙම කුණු වුණා කොළඹ. ඊට පස්සේ පිළියමක් ගනිමින් සිටිනවා. ඒ අතරතුර පත්තරේ මුද්‍රණය වන අවස්ථාවේ ලියු සටහනක් මේ කොළඹ කුණු ටොන් 2500ක් මහමග කුණුවේ ලසිත දුමින්දලියයි. බැහැර කිරීමට නොහැකිවීමෙන් කසල ටොන් 2500කට අධික ප්‍රමාණයක් කොළඹ නගර සීමාව තුළ ගොඩ ගැසුණු බව කොළඹ මහනගර සභා ආරංචි මාර්ගය දිවයින ඉදිරිදා සංග්‍රහයට කියනවා. එතකොට පූජ්‍ය මුරුත්තෙට්ටිය ආනන්ද හාමුදුරුවෝ කර ප්‍රකාශයකුත් මෙතනම කියන්නට ඕනි. මුරුත්තෙට්ටුවේ හිමි රෝසිට අනතුරු අඟවයි උදයන්ති මුණසිංහ ලියන. කොළඹ අවට ගොඩ ගැසී ඇති කුණු ඉවත් කිරීමට දින 3ක් ඇතුළත කටයුතු නොකළහොත් එම කුණු සියල්ල කුණු පෙළපාලියකින් කොළඹ මහනගර සභාව සහ අරලියගහ මන්දිරය ඉදිරිපිටට ගෙන ගොස් දවන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කිරීමක් කළා තියෙනවා. එන්න ආනන්ද හාමුදුරුවන්ගේ කතාව. දවස් කීපයක් ඇතුළත මේ තත්ත්වය වෙනස් නොකළහොත් මේවා ගෙනහිල්ලා කොළඹ නගර සභාව සහ අරලියගහ මන්දිරය ඉදිරිපිටට ගෙන යනවා කියලා දානවා කියලායි උන්වහන්සේ සඳහන් කළා තියෙනවා. දැන් මහා සංගරුවන වන්දනීය පූජනීය මහා සංගරුවනට තියෙන අසමසම තැනක් අපේ රටේ. එතකොට කාදිනල් උන්වහන්සේ ඇතුළු අනිකුත් අනාගමික පූජක උතුමන්ලාත් ඒ තැන නිතැතින්ම දෙන්න යනවා. හැබැයි සමහරලාට සමහරු කටමැත දොඩවනවා. විවිධ අගෞරව අපහාසන විදියට කතා බහ කරනවා. ඒ අතරේ රංජන් රාමනායක කියන දේශපාලඥයාගේ නම වරින් වර කතා වුණා. අදත් මව්බිම ප්‍රධාන පිටුවට ඇවිත් තියෙනවා. වීඩියෝ සාකච්ඡාවකදී රංජන්ගෙන් සංගරුවනට තවත් අපහාස. එමයි කතා පුවතේ දාලා තියෙන්නේ. මනස විකෘති වූ ආගමික නායකයන්ගෙන් උපදෙස් ගන්න එකම රට බවට ශ්‍රී ලංකාව පත්වී ඇතැයි මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක අන්තර්ජාලය වෙත මුදාහර ඇති වීඩියෝවක් මගින් ප්‍රකාශ කොට තිබෙනවා කියලා මේකේ දාලා තියෙනවා. ඒ වගේම මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරණය එම වීඩියෝ මගින් කියා ඇති තවත් කාරණා කීපයක් තියෙනවා. ඒවා කියන්නවත් සුදුසු නැහැ. ඒවා කියලා සමාජගත කරන්නවත් සුදුසු නැහැ. ඒ නිසා මම නොකිය ඉන්නම්. හෝ මේ වගේ අය සම්බන්ධයෙන් ඒ දේශපාලන අධිකාරිවල ඒ දේශපාලන පක්ෂවල ගත්ත තීන්දු ඒ දේශපාලන පක්ෂවල නායකයන් ගත්ත තීන්දු ඒවා ගන්නට කල්මරන්නට ඕනේද? මේ වගේ කාරණාවලදී ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් ඉන්න. ඊළඟට අද ලංකාදීප පත්තරයේ තියෙනවා බන්ධනාගාර නියාමක තන්තුරු බඳවා ගැනීම හොරපාරෙන් යන හැඩ ජයන්ත සමරකෝන් ලියලා තියෙනවා. බන්ධනාගාර නියාමක පුරප්පාඩු 1200ක් සඳහා පවත්වනු ලැබූ විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල ප්‍රමාදය මුවාවෙන් එම තන්තුරු සියල්ල දේශපාලන පත්වීම් ලෙස පිරිනැමීමේ සූදානමක් පවත්වන බව බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරනවා. චන්දත් ළඟයිනේ නේද? හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට යනවලු. ඒ සඳහා සෑම මන්ත්‍රීවරයෙකුටම 5 දිනක බැගින් ලබා දීමට අවස්ථාවක් සැලසෙන බවද දැනගන්නට තියෙනවා. තන්දෙත් ළඟයිනේ හොර පාරෙන් යන හැඩ කියලයි මේකෙනම් දාලා තියෙන්නේ. ඒ අතරේ අයවැයේ සල්ලි මදි වෙලා අමාත්‍යාංශ වලට තවත් දීලා දයසිලි ලියන ගෙලියන්. වාර්ෂික රාජ්‍ය අයවැය ප්‍රතිපත්ති වලට අතිරේකව මේ වසරේ මුල් මාස 4 කාලය තුල පමණක් රජය මගින් රාජ්‍ය ආයතන 176ක් සඳහා රුපියල් කෝටි 2054ක මුදලක් ලබා දී තිබෙනවා. මේ ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තාවක්. කාම්බෝජ රජයේ විශේෂ ආරාධනය පරිදි එරට සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට අගනගරය වන නොම්පෙන්හි පිහිටි වට්ප්‍රාක්‍ර සුභාරාම විහාරස්ථානයේ පැවති ආගමික වතාවත්වලට එක් වුණා. එෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට කාම්බෝජ අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කරන බවයි. ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙරටින් වැඩම කර වූ සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රාක්‍ර සුභාරාම විහාරස්ථානයේ තැන්පත් කිරීම සහ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරයක් පූජා කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මේ අතර දෙරටේ මිත්‍රත්වයේ සංකේතයක් ලෙස එරට ඔක්තොන් කඳුකරේ පිහිටි භාවනා මධ්‍යස්ථානයේට නාපල ප්‍රදානයක් ද සිදු කෙරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. ස්වාභාවික සම්පත් ගසකොළ ඇලදොළ ගංගා ආරක්ෂා කිරීම අපි කාගේත් වගකීමක් සහ යුතුයකමක්. පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව ස්වාභාවික සම්පත් රැකීම පිළිබඳව ලෝකේ පහළ වූ මහා පරිසරවේදියානෝ විද්‍යාඥයෝ බුදුරජාණන් වහන්සේ බුදුරයන් වහන්සේලා කීප නමකටම මේ නාබෝධි වෘක්ෂය උපකාර වෙලා තිබෙනවා බුද්ධත්වයේ ලබා ගැනීමට. භාවනා කිරීමේදීත් විශේෂයෙන්ම බෝධි වෘක්ෂය නා වෘක්ෂය දෙස බලාගෙන භාවනා කිරීමේදී ගිහි පැවිදි සෑම කෙනෙකුටම තමාගේ චිත්ත දමනය ඇති කරගන්න ලොකු පහසුවක් ඇති වෙනවා. ඒ නිසා මේ උතුම් පුණ්‍ය කටයුත්තට සහභාගී වෙන්න ලැබෙනවා. ඉතාමත් සතුටු වෙනවා. අපිට ඉදිරියටත් ලංකාව සහ කාම්බෝජය අතරේ සම්බන්ධතාවය ශක්තිමත් කරගෙන තව වැඩ කරන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම කාම්බෝජයට ශ්‍රී ලංකාවේ කොන්සල් ජෙනරල්වරයෙක් පත් කරන්න. Maitri Buddha is to come and then Maitri Buddha will have a shelter under a Bodhi tree. That Bodhi tree is Naga Bodhi. So Naga Bodhi sapling was planted today by His Excellency Maitri. Therefore, we can understand the significance of this event. So, we can consider it as a very important religious incident and also historical incident and spiritual achievement. His Excellency Maitripala understood that Buddhism is the most important power to keep the relationship in between these countries. That is why once he suggested to form of ASEAN Buddhist Union, then uniting all those Buddhist countries together as the Universal Buddhist Brotherhood. තවත් සටහන් ගණනාවක් තියෙනවා ප්‍රධාන පිටු සහ ඇතුල් පිටු. විරාමයක් කරන් එන්න. මම මේ බලාගෙන හිටියේ ගල්ලංගුරු කතාවක් ඇවිල්ලා තියෙනවා. මේමයි ඉරිදා ලංකාදීපයක දාන්නේ ගල්ලංගුරු ප්‍රවාහණය පෞද්ගලික සමාගමකට දෑසිලි ලියන ගෙලියන්. නැවේ සිට ජැටියට බත්තල් වලින් ගල්ලංගුරු රැගෙනීමට ලංකා නැව් සංස්ථාවට පවරා තිබූ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට පැවරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති බව වාර්තා වෙනවා. එන්න කතාපුවත මොකද්ද තියෙන්නේ කාටද පවරලා තියෙන්නේ නැව් සංස්ථාවට ඒක කවුද ඉල්ලන්නේ කාට පවරන්නද ඉල්ලන්නේ පෞද්ගලික සමාගමකට පැවරීමට අනුමැතිය ඉල්ලලා තියෙන්නේ අහා තේරෙනව නේද පෞද්ගලික සමාගමකටයි පවරන්න අනුමැතිය ඉල්ලලා තියෙන්නේ මුකුත් කියන්නේ කටපියාගෙන ඊළඟ සටහනට යන්නම් අපි මේ පිළිබඳව තීන්දුව తీරන කොහොමද ගන්න කියලා බලාගෙන ඉඳලා ඊට පස්සේ කට ඇරලා මොනවාරි කියමු රට අසීරුවට පත් කළ සිද්ධීන් ඇතුළත් චිත්‍රපටයක් පොහොට්ටුවෙන් දෑසිලි ලියන ගෙලියන් මේ රජයේ කාලය තුල රට අසීරුතාවට පත් වූ සිද්ධීන් ඇතුළත් වාර්තාමය චිත්‍රපටයක් සියලු ආසනවල ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ පියවරගෙන තිබෙනවා. පැය භාගයක ෆිල්ම් එකක් කියලායි කියන්නේ. ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ දැන් චිත්‍රපටවලටත් අත ගාලා වගේ පෙන්නුම් කරන්නේ. පැය භාගයක් හදලා වටේම ගෙනියන්න සූදානම් වෙනවා කියලා මේකේ දාලා තියෙනවා. යමු දේශේ පත්තරේට මේ වසරේ බජට් නෑ සංජීවිකා සමරතුංග ලියන මේ වසරේ ජනාධිපතිවරණයේ පැවැත්වීමට නියමිත බැවින් 2020 සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ වෙනුවට ලබන වසරේ ප්‍රථම මාස 4 සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි වර්ගය කියන්නේ. ජනාධිපතිවරණයේ හින්දා බජට් නෑ අතුරු එකක් වෙනවා මුල් මාස 4ට. ප්‍රධාන පිටු අතරින් උපුටා ගන්න අවසාන සටහනයි මේ මුස්ලිම් නීති වෙනස් කරනවාට මුස්ලිම් ආගමික නායක විරෝධයේ සංජීවිකා සමරතුංග ලියන. සාරාන්ගේ බෝම්බ ප්‍රහාරය දඩමීමා කරගෙන මෙරට මුස්ලිම් ජනතාව නීතිමය වශයෙන් අත්‍යවශ්‍ය ලෙස අනවශ්‍ය ලෙස පාලනය කිරීමට රජයේ දරන උත්සාහයට එරෙහිව ක්‍රියා කරන ලෙස මුස්ලිම් ආගමික නායකයෝ ආණ්ඩුවේ සිටින මුස්ලිම් මැති ඇමතින්ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. මේක කියන්නේ මුස්ලිම් නීති වෙනස් කරනවාට මුස්ලිම් ආගමික නායක විරෝධය කියලා. දැන් පොඩ්ඩක් මෙන්න මෙහෙම කල්පනා කරන්න තරහ නැතුව තරහමනාප නොවි ඒ තමයි අනිකුත් ආගමික නායකයන් තම තමන්ගේ ආගම් වශයෙන් මේ හැමෝම රටේ නීති ඉල්ලගෙන හිටියොත් මේ දැන් තියෙනවා වගේ අනිකුත් ආගමික පාර්ශ්වයනොත් මම නම් කරන්නේ ආගම් මොනවද කියලා ඒ අයත් තම තමන්ගේ ආගම් අනුව මේ විදියට නීති ඕනි කියලා නීති ආගමික වශයෙන් වෙන් කරන්නට ගත්තොත් ඇතිවන තත්ත්වේ අන්න ඒ ගැන හිතෙන්නෙම නැද්ද ඒකයි එකම රටක එකම නීතියක අවශ්‍යතාවය තියෙන්නේ එක කණ්ඩායමකට විවාහයට වයසක් බල නොපානටත් තවත් අයට වයසක් බලපානටත් විවාහයේ බලට වයසක් බල නොපෑම හැමුවේ කිරිදරුවන් ඒ සඳහා විවාහය සඳහා යොමු කිරීමට තියෙන ඉඩ ප්‍රස්තාව දික්කසාද වලට එක කණ්ඩායමකට එක නීතියකුත් තවත් කණ්ඩායමකට තව නීතියකුත් නේද හැමෝම ඉල්ලන්න ගත්තොත් මොකද වෙන්නේ කියන කාරණාව අපි ප්‍රශ්නාර්ථයක් විදියට ඔබ ඉදිරියේ තබනවා. අතුල් පිට වාර්තා වලට යමුද? කතා ගණනාවක් දේශපාලන කතාවලින්ම තමයි මුල් කොටස් කීපයම යන්න වෙන්නේ මේ රංජිත් මද්දුම් බණ්ඩාර. ඉරිදා ලංකාදීපේ ඉන්නේ යා. රට ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නොවන අපේක්ෂකයෝ දාලා එජාපේ අපි නොයෙකුත් මදිපුංචිකම් වලට ලක් වුණා. පක්ෂය ඇතුලේ විවේචනය නතර වෙන්න ඕනේ. ඒකට අපි කැමති නැහැ. සාකච්ඡා කරන්නේ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්. ඕ කියන්නේ රට ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස කියලා. එතකොට රෝහිත අබේගුණවර්ධන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරගන්නට වෙන ක්‍රමයක් ගැන කියලා තියෙනවා. ඒ ගැනත් තවත් කාරණාත් බලන්න එක්ක අපි උපුටා ගන්නවා මව්බිම. පොජ්ජන පෙරමුණ දෙවනි වන්නේ චීනයේ කොමියුනිස්ට් පක්ෂයට විතරයි. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා තෝරන්න වෙන්නේ සිරිකොත ඉස්සරහා සංගීත පුටු තරගයක් තියලයි. සජිත්ට අපේක්ෂකත්වයේ දුන්නොත් කඩුව සජිත්ට කොපුව රනිල්ට අපෙන් ඉඩ ලැබෙන්නේ ත්‍රස්තවාදී හෝ අන්තවාදී නොවන පක්ෂවලට විතරයි. සන්දානගත විය යුත්තේ රට දිනවන්න මිසක් පෞද්ගලික අරමුණු සඳහා නොවේ. වැරදි නිවැරදි කරගෙන රට ගැන හිතලා වැඩ කරන්න අපි ලෑස්තියි කියලා ඔව් සඳහන් කිරීමක් කරනවා. වැරදි නිවැරදි කරගෙන වැඩ කරන්න ලෑස්තියිලු. එතකොට හේෂාවිතානගේ කියන කතාව උපුටා ගන්නවා දේශේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 10ක් අපට එකතු වෙනවා. පොදු අපේක්ෂකයෙක් ගැන අපේ විශ්වාසයක් නැහැ. එජාපේ ඉන්න දිනන්න පුළුවන් නායකයා කවුදයි? ඔක්කොමල්ලම දන්නෝ. වෙන පක්ෂවල ඇමතිලාට එජාපේ නටවන්න බෑ. 19 වෙනිදාට පෙර එජාප අපේක්ෂකයා නම් කරනවා. රනිල්ගේ පාර්ශවයෙන් අපි අහනවා ඇත්තද? හේෂා කියන්නේ 19 වෙනිදාට පෙර එජාප අපේක්ෂකයා නම් කරනවා. ඒකට UNP පාර්ශව දෙකක් තියෙනවා. හේෂා කියනවා එජාපේ ඉන්න දිනන්න පුළුවන් නායකයා කවුදයි ඔක්කොම දන්නෝ. ඒකට එජාපේ එක සෙට් එකක් ඒක දන්නේ නැද්ද කියන කතාව ඒ ප්‍රකාශයත් එක්ක මතුවෙන්න ගන්නෝ. ඊළඟට අද මව්බිම දානවා සන්දානයේ ලොප්පුණ එජාපේ හැබෑ කතාව. ශීර්ෂපාට කීපයක් එක එක දාලා තියෙන. සජිත් පිලට තද වුණු රාජිතගේ ගැටේ චතුරගෙන් ලොකු ටෝක් එකක්. ගෝඨාභය බලන්න යනවා කියලා කෑගල්ලෑට කිව්වද නවීන්ගෙන් කබීර්ට ටොක්කක්. නවීන් කිව්වේ දවල් මිගෙල් රෑ ඩැනියෙල් කවුද? විජිත් විජේමුණට කිසි ගතියක් නෑලු. එහෙමයි ශීර්ෂපාට එක තියෙන්නේ. සන්දානයේ ලොප්පුණු එජාපේ හැබෑ කතාව. පස්සෙන්ද ලොප්පුණානේ සන්දානේ. ජනපති සටනට මම එනවා රනිල සජිත්ට කියයි. මේක උපුටා ගන්නේ අද දේශයේ පත්තරයෙන්. මෛත්‍රී මහින්ද එකගතාවකට සාකච්ඡා. පොහොට්ටු මන්ත්‍රීන්ට ආණ්ඩුවේ වැඩ ගැන සැදූ චිත්‍රපටයක් වෙන්නයි. ගෝඨා බලන්න ගියේ එක්සත් ජාතික පක්ෂ ඇමතීන්ට පසුපෙලින් දොස්. රංජන් රාමනායක ගැන තීන්දුවක් ගන්නයි එක්සත් ජාතික පක්ෂ නායකත්වයට බලපෑම්. සජිත් ඉල්ලා රටපුරා පෝස්ටර්. දැන් ඉතින් ඒ කරදරේ විඳවන්න එපයි. මොකද්ද කරදරේ? පෝස්ටර් කරදරේ. ඒක පෝස්ටර් කරදරේ අද මව්බිමේ ශීර්ෂ පාඨයක් විදියට චාරූප සහිතව දානවා. පෝස්ටර් කට් අවුට් යලි කලේ එලිබසෙයි. පේනවද? දෙපාර්ශ්වයේම ගහපුවා තමයි දාලා තියෙන්නේ. දෙපැත්තක දාලා පෝස්ටර් කට් අවුට් යලි කලේ එලිබසෙයි. මේ ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තාවක්. එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා සහ නව සංධානය සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ මන්ත්‍රීවරු මෙලෙස අදහස් පළ කළා. ඔතන ඒ විදියට යම්කිසි මතවාදයක් තිබෙනවා. පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට අපට අග්‍රාමාත්‍යතුමා කියලා තියෙනවා මේ පිළිබඳ සාකච්ඡා කරලා. ඒ අනුව එතුමා ලෑස්ති මේ පක්ෂය ආරක්ෂා කරගෙන කටයුතු කරන්න. එතකම් පොඩ්ඩක් ඉවසන්න වෙනවා. මොකද තාම ජනාධිපතිවරණේ නම් කළත් නැහනේ. මූද හත් ගව්වත් තීදී අමුඩ ගහන්න ඕනේ නැහැ. අපි තීන්දුව කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකෙක් තමයි අපි ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න කියන එක. රටම ඉල්ලන ජයග්‍රහණය කරන්න පුළුවන් හොඳ තරුණ ඇමතිවරයෙක් ඊළඟ ජනාධිපති හැටියට පත් කරන්න මුළු රටම ඒ මතයට ඇවිල්ලා තියෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂය තමුන්ගේ ඇතුළේ තියෙන කුණු ටික ප්‍රසිද්ධියෙන් ඕදන්න එපා. සිරිගෝතර ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්මයා කාට හරි බල කරලා එයාලගේ ඔළුවට තෝක්කුවක් තියලා සන්දානය ඇති කරගමු කියලා අපි බල කරන්නේ නැහැ. ඒක හරියට මේ කසාදයක් වගේ. මිනිහාල් කැමති වෙන්න ඕන, කාන්තාත් කැමති වෙන්න ඕන. නැත්තම් සන්දානය හදන්න බෑනේ. සන්දානට කැමති නම් අපිත් කැමති. නැත්තම් නෑ. සන්ධානය නිර්මාණ කිරීමට ජනපති අපේක්ෂකව සම්බන්ධ කරන එක යෝග්‍ය නැහැ කියලා හිතනවා. සන්ධානය අවශ්‍ය වෙන්නේ ජනපතිවරණයට පමණක් නෙවෙයි. සම්පූර්ණ ගමනට අවශ්‍ය වෙනා මේක. එජාප තුල තියෙන කුත්‍යාධිකාර මණ්ඩලයේ ඔක්කොම ගඳවලා වාඩි කරලා ඒ කෝපි දීලා ඡන්ද ගන්න පුළුවන්. කවුද අපි අපේක්ෂක කියලා කියන්න පුළුවන්. නම් කරගෙන අරගෙන අවිල්ලා සන්ධානයට දෙන්න. සන්ධාන අපි සලකා බලන්නම්. අපිත් කැමති වෙනවා නම් හරි. කැමති නැත්නම් අපි එළියට යන්නම්. ඔයගලගේ අපේක්ෂකරකට යන්න ඉස්සරහට ප්‍රශ්නයක් නැහැ. ඒකට යන්නේ මම සහායක දෙන්නේ ඔබ කාට දෙන්නේ ඔබ ඔබතුමා තීරණය කළා නෑ මම තීරණය කළා නෑ හරිනේ මගේ ඉතේ තියෙනවා මේ මෙතන එනවා මේ මෙතන වෙනක එනවා ඔය කියන්න බෑ පොඩ කින්නකෝ කලබල වෙන්නේ මම කියනවා මගේ තමයි විශ්වවිද්‍යාලයේ රජය අපේම රජය ජනපති අපේ අගපති අපේ පාර්ලිමේන්තු කැබිනට් එක අපේ මුළු රටම අපේ ඉච්චරයි විරාමයක් කරන් යවි තවත් ඇතුල් පිට වාර්තා බලමු. සමහර දේවල් තියෙනවා හොයාගන්න බැරි වෙන. සමහර දේවල් හොයාගන්න බැරි වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්න තියෙනවා. වාහනයක් නැති වුණොත් ඒක නැති වෙන්නේ කොහෙද? එකක් දෙකක් නෙවෙයි සිය ගාණක්. ඔබට මතකද ඒ කතාව? අන්න ඒ කතාව ශීර්ෂ පාඨයක් සහිතව වාර්තාවක් අද ලංකාදීපේට දයසිලි ලියනගේ අරන් එනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 500කට මොකද උනේ? සෞඛ්‍ය පෝෂණා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වාහන 575ක් භෞතිකව හඳුනා ගැනීමට නොහැකි වාහන ලෙස වාර්තා වී තිබෙනවා. මේ වාහන පිළිබඳවයි සඳහන් කිරීම කරන්නේ. භෞතිකව හඳුනා ගන්න බැරි විදියට මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා කිව්වම මොනවද හිතේ? ඊළඟට මේ පෞගේ දාස්වල ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා අවස්ථාවේදී කරපු ප්‍රකාශයත් එක්ක කතා කීපයක් මතුවුණා. ඒ අතරේ නැවත මතුවුණා එලියන්ත වයිට් කියන නාමය. මෙන්න ඔහු ඉන්නවා අද මව්බිම් පත්තරේ. රාජ්‍ය නායකයන් 9 දෙනෙකුට ශාරුක්ට, සල්මාන්ට, ටෙන්ඩුල්කාර්ට, මාලිංගට බෙහෙත් දෙන මිරකල් ડોක්ටර්. මගේ වෛද්‍ය ක්‍රමේ රාවණායුගයටත් වඩා පරණයි. නාඩි අල්ලන විට අදාළ විශ්වයෙන් පැමිණෙන ශබ්ද තරංග මගේ කනට සම්බන්ධ වෙනවා. ලෝකේ රාජ්‍ය නායකයන් 9 දෙනෙක්ගේම ප්‍රධාන වෛද්‍යවරයා මමයි. ඖෂධ තියෙන්නේ හිමාලයේ කඳු වැටි ආශ්‍රිතවයි. එහෙමත් කියලා තියෙනවා. ඊළඟට අද දේශේ පත්‍රයට යනවා වැඩිකල වැටුප් පිළිබඳව නොලැබීම් ගැන අඳෝනා මේ දවස්වල නැගෙනු මේ තවත් පාර්ශවයක්. වැඩිකල වැටුප තවමත් අහිමි හමුදා විශ්‍රාමිකයෝ. මේ මාසය තුළ පමණක් නොව ලබන සැප්තැම්බර් මාසයේදීවත් විශ්‍රාමික සන්නද්ධ හමුදා සමාජිකයන් ලක්ෂයකට මෙම සංශෝධිත වැටුප ලැබේවිදැයි තවමත් අවිනිශ්චිතයි. අවිනිශ්චිතයි. ඇයි අර අනිත් කතාව විශ්‍රාමිකයෝ අර ඊයේ කිව්ව පත්තරේ විශ්‍රාමිකයන්ටත් ඒක නොලැබීම ගැන කතා පුවත එතකොට දෙනවා කියලා කිව්වනම් හරියට නිට්ටාවට වෙලාවට නිශ්චිතව ලබා දීම කොච්චර අවශ්‍යද මේ ලබා දෙන ක්‍රමවේදය හදා ගන්න බැරුව ලත වෙනවා නම් ඇඬෙනවනේ. ඒ අතරේ අර කසිප්පු ස්කාගාරයේ සෑහෙන කතාබහට ලක් වුණේ කීප දෙනෙක්ටම ජීවිතය පවා නැති කරගන්නට නැති වෙන්නට සිදු වුණේ. අන්න ඒක තියෙනවා අද මව්බිමේ. බීපු එකා මැරි වැටුණු කසිප්පු භීෂණයේ තිප්පොළට මව්බිම රිංගයි. සිලිකවර ගෑස් පුරෝපු පොඩි ලයිට තම්බන්න දාලා. ෆෝන් බැටරි අලි ආම්බන් කරන විස එන්නත් දාලා. සිලිකවර ගෑස් පුරෝපු පොඩි ලයිට තම්බන්න දාලත් කියලා තිබුණානේ. ගම්පා පුත්තලම කුරුණෑගල පළාතෙම බෙදලා ලේවමනේ ගිහිල්ලා බඩ ඉදිමිලා ඇස් පුපුරලා කියලා තවදුරටත් දාන ආකාරයක් පෙන්වුම් කරනවා. අයිතිකාරයුගේ නිවස ඉදි කරන්නට සැලසුම් කර තිබුණු අවස්ථාවක් තමයි අර ඡායාරූපෙන් සයිඩ් එකේ ඔබ දකින්. ඔන්න කතාපුවත්. ඊළඟට වෙනම කතා කීපයකට අපි අවධානය යොමු කරමුද? ඇල්ල වැල්ලවාය පාරේ වාහන පහලට වැටෙන ගම සොයා ගිය ගමන. මාර කතාවක්. ප්‍රපාතයේ කිලෝමීටර ගණනාවක් දිගයි. හිතන්නකො චුට්ටක්. කුරුණෑගල ඉන්න බස්රියක් පහලට වැටුණා. රාවණා ඇල්ලෙන් වැටෙන මලසිරුත් ගොඩගන්නේ අපේ ගමෙන්. එහෙම සඳහන් කිරීමක් කරලා නයන තෙන්නකෝන් තබන සටහනක් මා මේ උපුටා ගත්තේ. එවැනි ස්ථානයක් ගැනයි ඒ කතාබහ. මේ තවත් අපූරු කෙනෙක්. ජර්මනියෙන් ඇවිත් ලංකාවේ වීදි බල්ලන්ට ආදරය කරන සුදු නෝනා. බල්ලෝ 187 දෙනෙක් පූසු 83 දෙනෙක් රැකවරණය ලබනවා. බල්ලන්ට පාස්පෝර්ට් හදනවා. සෙනසුරාදා ඕනෑම බල්ලෙක්ට ප්‍රතිකාර නොමිලේ. නුවර පෙරහැර කාලෙට බෝඩින් වෙන්න එන අපූරු බල්ලෝ 10 දෙනෙක්. කුකුළු මස් කිලෝ 25ක් මාළු කිලෝ 20ක් දවසකට ඕන. එහෙමත් දාලා තියෙනවා. එහෙම කතාවකුත් තියෙනවා. බල්ලන්ට රැකවරණය දෙන අතරේ අවශ්‍ය ප්‍රමාණයන් පිළිබඳව කතාවේ එහෙම එක්කුත් තියෙනවා. හොඳයි. ඊළඟට මතකද දත් ගණනාවක් තිබුණු පොඩි කෙනෙක් ගැන කතාවක් ඉන්දියාව පැත්තෙන් ඇවිල්ලා මා පත්තරේ විස්තරයෙන් කිව්වා. ඡායාරූප සහිතයි මෙන්න වார்த்தාව. ආද උපුටා ගන්නේ දිවයින පත්තරෙන්. අවුරුදු 7යි කටේ දත් 526යි. අර තියෙන්නේ ෆොටෝ දාලා ගලවන අවස්ථාවක් තියෙනවා. ගැලෙව්වට පස්සේ අර බලන්නකො රටාම අවලා තියෙනවා. මීට 400 දුවන්න පුළුවන් ට්‍රැක් එකක් වගේ පේන. විරාමයක් කරන් එන්න. කාටුන් පෙළට යන්න සූදානම් වෙන්නේ. අර වරදාන වරප්‍රසාද අරගෙන විවිධ වැටුප් මුදල් අරගෙන එච්චර ගාණක් ලැබෙන්නේ නැහැ කියලා කියන മന്ത്രിවරු ඉන්නවනේ. අනේ යාලට දීපු කාටුන් එකක් මේ ආද උපුටා ගන්නේ දිවයින පත්තරේ වික්‍රමසිංහගේ කාටුන් එක. ඔන්න බලන්න. ඉන්ධන දීමනා, විදුලි දුරකථන, ජල බිල් දීමනා, පැමිණීමේ දීමනා, කාර්යාල දීමනා, නඩත්තු දීමනා, වැටුප් හා විශ්‍රාම වැටුප්, සේවක පහසුකම්, විදේශචාරිකා සංග්‍රහ දීමනා මේ සියල්ලම එල්ලගෙන කොමිස් කුට්ටියකුත් ඔළුවේ තියාගෙන යන දේශපාලඥයෙක් පුරවැසියට කියනවා මේ සොච්චමෙන් මොනවා කරන්නද කියලා. මාරුවට දීලා ඇඬෙන්නම දීලා කාටුන් එකෙන්. කොහොමද සොච්ච මේ තරම දැක්කද? මේ පියල්ගේ කාටුන් එක ලංකාදීපෙන්. කොළඹ කුණු ගොඩ ගැසේ. ඒ කොළඹ කුණු අතරේ ඉන්න කණ්ඩායමක් කියනවා පණුවෝ සෙට් එකක් කියනවා අපිට ඉන්න හිතෙන්න රටක් හදලා දුන්නට thank you sir. හනුවන්ට ඉන්න හිතෙන රටක් හදලා දීමට ඔවුන්ගේ ප්‍රතිචාරයයි ඒ. ඊළඟට ඉරිදා කවිය හලලියගෙන්. පත්කොට අපේ රට ලෝකෙට අතපාන මදියයි කියා ඉල්ලන තව වරදාන. ඒ අය ආවිට දිගෙන ජනපති සීන පෙන්වපු අපි මිනිසුන් යයි ගැති නූන. කට්ටියාව පෙන්වන්නලු අපි මිනිසුන් යයි ගැති නූන. අපේක්ෂකයෝ කොයි තරම්ද වැහිවැල අපේක්ෂකයෝනේ පියල් සමරවීරගේ ලංකෝනිස් වෙන්න. ලංකෝනිස් අංකල් එන ගමන් මඩවලකට වැටලා පාරේ මඩවලට වැටිලා අමාරුවෙන් නැගිටලා එනකොට අවට මිනිස්සු මාව දැකලා දුවගෙන ආවේ. ඈ ඔහෙට තුවාල උනේ කියලාත් බලන්නද? නෑ නෑ මඩ නාගෙන ඉන්න විදියට මා ජනාධිපතිනට ඉදිරිපත් වෙන කෙනෙක්ද කියලා බලන්න. කොයිතරම් අපේක්ෂක කන්දරාවක් ගැන කියවෙනවද? 30 හේවාවිස්සගේ සේතන් කාටුන් එක බලන්න. සේතන් අංකල් පඹේක් ළඟට ගිහිලා කියනවා අපේක්ෂකකමට දඟලන සමහරු දිහා බැලුවම උඹත් අපේක්ෂකකමට සුදුසුයි කියලා හිතෙනවා බං. අම්මෝ ඒක සමහරුන්ට දීලා හොඳට ඕම. තොප්පි හරියය දාගන්න හොඳේ. මේ දිවයිනේ චමෝත් පද්මශ්‍රීගේ කාටුන් එකක්. අනුර කුමාර කතාවක් කරමින් ඉන්නවා ටිකක් පිම්බිලා වගේ ඇඳලා තියෙන්නේ. ඔව් ඒ විදිහටයි පෙන්වුම් කරන්නේ. ඒ පිම්බිලා කතාවක් කරන අනුර කුමාරගේ පිටිපස්සෙන් එම පක්ෂයේම ලාල් කාන්ත ඇවිල්ලා මොකද්දෝ බටයක් විවෘත කළා හුලං අරින අවස්ථාවක් පෙන්නුම් කරන්නේ ෂ් කියලා හුලං යන සද්දෙත් මෙන්න දාලා තියෙනවා. පහුගිය දවසක ලාල්කාන්ත කරපු කතාව. මේ අසං ඉඳුනිල්ගේ සෝරි සර්. ගෝඨා දරුණු පුද්ගලයෙක් නෙවෙයිලු. එතකොට අනිත් එක්කෙනා කියනවා වෙල්ගමගෙන් තමයි අහඬ වෙන්නේ කියලා. ඊළඟට අපි යන්න සූදානම් වෙනවා තවත් පත්තරයකට. දේශයේ අසං ඉඳුනිල්ගේ කාටුන් එක. මේ බලන්න ගෝඨා එන්නේ බෞද්ධ සහ ක්‍රිස්තියානි සංකේත දෙකත් මල්ලක දාගෙන ඉස්සරහට එනවා. හින්දු සහ ඉස්ලාමීය සංකේත තියෙන මල්ලටයි ටෝච් එක ගහලා ඒවත් දාගන්න බල. තේරුම් ගන්න පුළුවන් කාටුන් එක. මෞබිමේ ජනක රත්නායකගේ කාටුන් එකක් දැන්. මෙන්න පෙරමුණු කැඳ හැලිය අලිය තමයි සංකේතවත් කරලා තියෙන්නේ. කීප දෙනෙක්ම ඒක හැඳිගාන ආකාරයක් පෙන්නුම් කරන්නේ. පෙරමුණු කැඳ හැලිය. මේ දිවයිනේ උදේ විමලසිරිගේ කාටුන් එක. නියෝජ්‍ය නායක කුටියකට දාලා ලොක් කරලා තියෙනවා. කවුද? රනිල් ලොක් කරලා තියෙනවා වගේ පෙන්නුම් කරන්නේ. ඒ යදම් බිඳගෙන සජිත් එලියට එන්නට දරන වෑයමයි මේ. ඊට පස්සේ සෙට් එකක් මොකද්ද කරන්නේ සජිත්? ඒක බලන්න චමෝත් පද්මශ්‍රීගේ තාත් කාටුන් එකකින්. එලියට ආපු සජිත් ඔසවගෙන යන්න මෙන්න සෙට් එකක් ඉන්නවා. හැබැයි දැන් අපේක්ෂකත්වය කිරීටය නායකකම ගන්නට අවශ්‍යයි. අවසානයේ ගන්නේ දේශයේ අසං ඉඳුනිල්ගේ කාටුන් එකෙන්. එක්සත් ජාතික පක්ෂ සන්ධානයේ ඉක්මනින්ම පිටවන්න රනිල් සජිත් එකඟතාව කියලා අර මුලම කතා පුවත දෙන්නට දෙන්න එක පැත්තකින් අත දෙන අතරේ සජිත් අනිත් පැත්තෙන් අපේක්ෂකත්වයේ කියන කිරීටය ගන්න හදනකොට රනිල් ඒක ගන්න නොදී තදින් අල්ලගෙන ඉන්නවා. ඕකයි තත්තේ. හැමෝම ඉරිදා මේක පුදුම ලෝකයක් සමග